පින්තුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීමේ වටිනාකම උන්වහන්සේ උපමාවකට පෙන්නනවා මහණෙනි දවසක් පුංචි ගල් කැට හතක් ශ්‍රී හස්තයට අරගෙන මහණෙනි මේ මහ පොළවේ තියෙන ගල් කැට වැලි කැට අතර වෙනසත් මේ ශ්‍රී හස්තයේ මත තියෙන පුංචි ගල් කැට හත අතර වෙනසත් නුඹලා දකින්නවද එහෙමයි ස්වාමීනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තියෙන ඊටාම පුංචි ගල් කැට හතක් කියන ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහ පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට යම්සේද ධර්මාවබෝධයෙන් නොකරපු කෙනාට විඳින්න තියෙන දුක් ප්‍රමාණය මේ වගේ කියලා හිතන්න කියෝ සංසාරේ ගියොපු විඳපු සසර විඳගෙන ආපු දුක් ප්‍රමාණය මේ පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට හා සමානයි සුවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන පුංචි ගල් කැට හත හා සමානයි කියලා බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්නුවා දැන් බලන්න මේ උපමාවෙන් ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කිනෝ අනවරාග්‍රයි කිනෝ මේ සංසාර ගමන මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයා වැඩිපුරම උපදින්නේ සතර අපාය මහගෙදර කරගෙන වැඩිපුරම නිරේ ඊළඟට තිරිසන් අපාය වලවල ප්‍රේත අපාය වලවල බලන්න නිරේවල් ගැන හිතන්න එක නිරයක්ද කියලා තියෙන්නේ කියලා මහා නිරේවල් ඊළඟට ඔසුපත් නිරේවල් 120 ගණන් නිරේවල් ගැන සඳහන් වෙනවා එතකොට මේ අපායෙන් අපායට වැටි වැටි ඒ නිරේවල් වලට වැටිච්ච සත්ත්වේ අකුසල් ගෙව ගෙවා ඊළඟට ඒ අපාය තුලත් තව තව අකුසල් රැස් වෙනවා දැන් ඔබ හිතන්න යමපල්ල වද දෙනකොට පුච්චනකොට අතපය කපනකොට කෙනෙක් සුවපත් වේවා කියලා යමපල්ලන්ට මෛත්‍රී වඩනවද නෑ ඔහුට ද්වේෂය වේදනාව කේන්තිය තව තවත් බලවත් වෙනවා. මේ වේදනාවත් එක්කම කෑක ගහ විලාප දෙදී ඔහු විඳෝ දුවනවා. ඒ තුල තවත් හිතේ ද්වේෂය වෛරය තව තවත් බලවත් වෙනවා. ඊළඟට තිරිසන් ලෝකී ඉපදිච්ච සතෙක් ගැන හිතන්න. සතෙක් තව සතෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා ගොදුරක් අල්ල ගන්නකොට ඔහුට පිනක් රැස් වෙනව නෙමෙයි. ඒ තිරිසන් අපාය තුලත් ඔහු කර්ම රැස් කරන. ඒ තිරිසන් සතුන්ටත් රාගය ඇති වෙනවා. සතුන් රාගයෙන් හැසිරෙනවා ඔවුන්ට ද්වේෂය ඇති වෙනවා එකිනෙකා හපා කනවා එකිනෙකා මරා ගන්නවා සමහරවිට පොර කනවා තමන්ගේම જાතිය එකිනෙකා හපා කනවා පොර කනවා ඊළඟට එතකොට ද්වේෂය වෛරය කේන්තිය මේ හැම දෙයක්ම එක්ක ඒ සත්ත්ව ලෝකවලත් හැම මොහොතෙම කර්ම රැස් කර යන ගමන ප්‍රේතපාය ඉන්න ප්‍රීතියුත් ඒ වගේ තමන් ඒ ආත්මය තුල තව තවත් අකුසල් රැස් කරන පිංගතුනි මේ සතර අපායට වැටිච්ච සත්වය ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කන කැස්බෑ වියසිතුරෙන් අහස දකිනා වගේ කියලා ආයම සුගතියක උපදිනවා කියලා කියන්නේ. මේ නිසා අපායි විඳපු සංසාර ගමනේ ගෙවපු දුක් ප්‍රමාණය මහ පොළවේ තියෙන වැලි කැට පස් කැට ගල් කැට වගේ කියලා හිතන්න කියලා. හැබැයි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට අනාගතේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ පුංචි ගල් කැට හත වගේ කියන්නේ. ඒකට හේතුව පින්වතුනි ඔබ දන්නවා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා සතර අපායෙන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක්. ඔහුට අපාය දුකක් ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. අපාය දුකක් ඔහුට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔහු තව ආත්ම හතක් උපරිම උපදින්න අවස්ථාව තියෙන. ආත්ම හතයි. නතේ බවං අට්ඨමං ආදියන්. අටවෙනි භවයක නම් උපදින්නෙම නැහැ කියන සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. එතකොට ඒ උපදින ආත්ම හත තුල ඔහු දිව්‍ය ලෝකේ ඉපදුනත් ඉපදීම දුකක්මයි. ඊළඟට ඉපදුනා නම් වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එකතු වීම එතකොට මෙන්න මේ ලැබෙන ඉපදීමත් සමග ලැබෙන දුක් ටික ආත්ම හතක් පුර විඳින්න වෙනවා තමන් උතුම් අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාන තෙක්ම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තව ආත්ම කීපයක් හෝ උපදිනවද ඒ තුල ඔහුට විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය අර අතේ තියෙන පුංචි ගල් කැට හත වගේ කියනවා දැන් පිංගතුනි මේ උපමාවම ඔබ හිතන්න ඔබ ගැන ඔබ ධර්මයා ඒ කිව්වේ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන ඒ උපමාව ඔබ හිතන්න ඔබ ගැන ඔබ තාම පෘථග්ජන මට්ටමේ ජීවත් වෙන කෙනෙක් නම් ඔබ ධර්ම අවබෝධය ලැබලා නැත්නම් ඔබට ගෙවාගෙන ආපු සංසාර දුකත් අර මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේමයි අනාගතේ විඳවිද අනාගතේ ගෙව ගෙවා යන්න තියෙන දුක් ප්‍රමාණයත් අර මහ පොළොවේ තියෙන ගල් කැට පස් කැට වැලි කැට වගේමයි ඒ නිසා කෙලවරක් නොපිනෙන සංසාර ගමන කාව වගේමයි තමන් කවදා කොහින් කැරකිලා කොයි විදිහකට සසර ගමන අවසන් කරයිද කියලා අනාගතේ පේනතෙක් මානිකවත් විසඳුමක් පේන්නේ නැහැ සෝවාන් ඵලයටවත් පත් නොවෙච්ච
පෘතජන භාවයේ ජීවත් වෙන කෙනා. ඒ නිසා මෙන්න මේ අනතුරින් මිදීම පිණිස ඔබ උත්සාහ කරනවා නම් ඔබ වීරිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ යුද්ධ 1000ක් දිනනවට වැඩිය ලෝකේ යුද්ධ කළා යුද්ධ කරලා ලෝකේ රටවල් අත්පත් කරගෙන ලෝකේ යුද්ධ 1000ක් දිනනවටත් වඩා මේ ලෝකේම අධිපති භාවයේ දරන සක්විති රජකම ලබනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. අන්න ඒ නිසා ඔබ මේ කෙලෙස් යුද්ධේ ජය ගන්න වීරිය වඩන්න. ඔබ කෙලෙස් යුද්ධෙන් ධර්මය අවබෝධ කරගෙන මේ කෙලෙස් සටනින් දිනා ගන්න ඔබ උත්සාහයක් ගන්න. ඒ පිණිස ඔබට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බාහිර අංග දෙකක් උපකාර වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. බාහිරින් කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට සද්ධර්මයේ ලැබෙන්නේ. ඊතා පිරිසිදු ධර්මයේ අපිට අහන්න ලැබෙන්නට ඕන. ඊළඟට ඔබ තුල තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. ඒ ඇසූ ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඊළඟට ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම ධම්මානුධම ප්‍රතිපදා. අද අපි විමසලා බලමු සෝවාන් ඵලයට පත් වෙන කෙනා ප්‍රහාණය කළ යුතු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන්ගේ ස්වභාවය ගැන අද අපි චුට්ටක් විමසලා බලමු. පින්තුනි සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය ගැන අපි අහලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන මම මගේ මගේ ආත්මයයි කියන ආත්ම දෘෂ්ටියක් ඔහු තුල කොහෙන් බැලුවත් ඔහුට පේන්නේ මේක මම මේක මගේ මේක මට ඕන විදිහටම පවත්ව ගන්න පුළුවන් කියන දෘෂ්ටියක් තුල බැසගත් දෙයක් අපි තුල තියෙනවා. ඒක මේ අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා පවතින දෙයක්. අන්න ඒ දෘෂ්ටිය නිසා මේක තමයි කඩා ගන්න අමාරුම දේ. මේ සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය තුලමයි සත්වයා සතර අපායේ මහ ගෙදර කරගෙන මේ සංසාර ගමනේ ඇදිලා යන්නේ. කෙනෙක් සක්කාය දිට්ඨිය බිඳගත්තා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරා කියන්නේ විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් ගැන තියෙන සැකය. ඔහුට නිකම්ම දුරු වෙලා යනවා. ඊළඟට සීලබ්බත පරාමාස. එයා සීලය කියන්නේ මොකක්ද? කය වචනේ සංවර කරගන්නේ කොහොමද? ධර්ම අවබෝධයේ පිණිස ඔහු සීලය ගැන වැරදි දෘෂ්ටි මතවාද ඔස්සේ වැරදි දේවල් අනුගමනය කරන්නේ. ඔහු නිවරදි ආර්යකාන්ත සීලයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා පිංගතුනි මොකද සෝවාන් ඵලයට පත් වෙන කෙනාට සෝතාපට්ටි අංග හතරක් බුදුහාඳුරු පෙන්නනවා. බුද්ධේ අවිච්ඡා ප්‍රසාර. බුදුරජාණන් වහන්සේ ගැන ඔහුට අචල සද්ධාාවක් පිහිටනවා කාටවත් වෙනස් කරන්න බැරි. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ. ධර්මයේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා කාටවත් වෙනස් කරන්න බැරි. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්. ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වෙනවා සමගම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොටම තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වුණා කියන්නේ සැකියේ නෑ. අන්න යාට විචිකිච්ඡාව. බුද්ධ ආදී අටතැන් ගැන බුදුහාඳුරුව ගැන ධර්මයේ ගැන සංඝයා ගැන අතීතයේ ගැන වර්තමානයේ ගැන තමන් මේ ආපු සංසාර ගමන ගැන මරණින් මත්තේ උපදිනවද නැද්ද මේ වගේ ඇතිවෙන මේ සැක සංකා සියල්ල ඔහුට දුරු වෙලා යනවා. එතකොට ඒ විතරක් නෙමෙයි ආර්යකාන්ත සීලයකින් යුක්තයි. එයා සීලබ්බත පරාමාස කියන සංයෝජනේ ප්‍රහාණී වීමත් එක්කම අවබෝධයෙන් යුක්ත දිවිහිමියෙන් සිල් රකින කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පිණිස වැදගත්ම දේ තමයි සක්කාය දිට්ඨිය. මෙන්න මේ සක්කාය දිට්ඨිය ගැන අපි උත්සාහයක් ගමු තේරුම් ගන්න. පිංගතුනි මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම ගැන බුදුහාඳුරු තවත් ලස්සන උපමාවකින් පෙන්නලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දවසක් රාජ්‍යක මහා අපරාධකාරයෙක් ඉන්නවා හොරෙක් වංචනිකේ. රජ්ජුරුවන්ට රාජ භටයන්ට කොයි විදිහටවත් අල්ලගන්න බැරි වෙන විදිහට මේ අපරාධකාරයා හැංගි හැංගි අපරාධ කර කර ඉන්නවා. මේ අපරාධකාරයා රාජ භටයන්ට යම් වෙලාවක කොටු වෙනවා. මේ කොටු කරගත් අපරාධකාරයා රජ්ජුරුව ළඟට දන්වැල් දාලා මාංචු දාලා ඇදගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි මෙන්න අර අපරාධකාරයා. මොහු මේ විදිය වැරදි කරා. මොහු මේ වගේ වැරදි කරා. මොහු මේ වගේ අපරාධ කරපු කෙනෙක්. මොහුට සුදුසු දඬුවමක් පමුණවන්න කියන. ඒ වෙලාවේ රජ්ජුරුව මේ කරපු වැරදි අපරාධ ගැන අහලා ඒ මොහොතෙම කියනවා දැම්ම ඇදගෙන ගිහිල්ලා හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් මේක උපමාවක්. දැන් අර අපරාධකාරයව අරගෙන ගිහිල්ලා
දඬුවමක් හැටියට හෙල්ල පාරවල් 100ක් උදේම අනිනවා. දැන් ඇනලා දාලා තියෙනවා. දැන් ඔහු අර හෙල්ල පාරවල් 100ෙම්ම වේදනාව විඳලා කෑ ගහනවා විලාප දෙනවා දඟල දඟල ඉන්නවා. ඔබ ඇත්තට හිතුවොත් හෙල්ල පාරවල් 100ක් අනින්න ඕනේ නැහැ. කීපයක් අනිනකොට මැරෙනවා. නමුත් මේක උපමාව. රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා අර අපරාධකාරයා මැරුණත් දන්නේ. රාජභටයන්ගෙන් අහනවා කෝ අර අපරාධකාරයා තාම ජීවත් වෙනවද? රජතුමනි තාම පණා දිනවා තාම වේදනාවෙන් ඉන්නවා කියන. එහෙමනම් දවල්ට හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් රජ්ජුරුවන්ගේ අර අනකිරීමත් එක්ක දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනිනවාද? රජ්ජුරුවන් රෑ නිදාගන්න ගියාම මතක් වෙනවා මේ අපරාධකාරයා තාම පණ තිනවත් දන්නේ. හවස අඬ ගහලා අහනවා අර වදකියන්ගේ කෝ අර පව්කාරයා තාම ඉන්නවද? රජතුමනි තාම පණ තිනවා කියන. එහෙමනම් රාත්‍රියටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් උදේට හෙල්ල පාරවල් 100යි දවල්ට හෙල්ල පාරවල් 100යි හවසට හෙල්ල පාරවල් 100යි දවසට 300ක්. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි ඔය විදිහට දවසකට 300 බැගින් අවුරුදු 100ක්ම ආයුෂ තියෙන කෙනෙකුට අවුරුදු 100 පුරාම එක දිගට හෙල්ල පාරවල් ඇනලා 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 අවුරුදු 100 අවසානයේ ඒ විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් හේතු සහිතව මහණෙනි ඒකට කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ පින්වතුනි මේකෙන් ඔබ තේරුම් ගන්න මේක උපමාවක් කියන්නේ හෙල්ල පාරවල් යනලා දුක විඳලා ධර්මය අවබෝධ කරන්න බෑ මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි ඒ වගේ දුකක් විඳලා හරි කවුරු හරි හේතු සහිතව කියනවා නම් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා ඔබ ඒකට කැමති වෙයි. ඒකට හේතුව තමයි කියනවා මේ දීර්ඝ සංසාර ගමනේ හෙල්ල පාරවල් කාලා මැරිච්ච වාර ඔయిత වඩා වැඩි කියන. ධර්මය අවබෝධ නොකර මේ දීර්ඝ සංසාර ගමනේ බෙලි කැපුම් කාලා උල් පාරවල් වලින් ඇනලා හෙල්ල පාරවල් කාලා සසරේ අපි මැරිලා තියෙන වාර විඳලා තියෙන දුක් ප්‍රමාණය දිහා ගත්තාම මේ අවුරුදු 100 විඳින දුකේ හැටි දෙයක් නෙමෙයි කියේ. එහෙම හරි දුකක් විඳලා ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම් මහණෙනි ඒකටත් කැමති වෙන්න කියේ. එහෙමනම් අපිට පේනවා අපි සෝවාන් වෙන්න උත්සාහ ගන්නවා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙන්න හරි ඔබ වීරිය වඩනවා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨද මොනතරම් රැකවරණයක් මොනතරම් ආරක්ෂාවක්ද ඔබට ලැබෙන්නේ. පින්තුනි සක්කාය දිට්ඨිය මේ සක්කාය දිට්ඨිය විසි ආකාර සක්කාය දිට්ඨියක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මේ සක්කාය දිට්ඨිය ගැන තේරුම් ගන්න නම් අපි පංච උපාදානස්කන්ධය ගැන කලින් තේරුම් ගන්නට වෙනවා. පංච උපාදානස්කන්ධය තමයි දුක. අපි අවබෝධ කරන්න තියෙන චතුරාරි සත්‍ය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන මේ ආර්ය සත්‍ය. දුක ගැන ඔබ තේරුම් ගන්න. දුක ගැන ඔබ අහලා ඇති. ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්. ඊළඟට වයසට යෑම දුකක්. ලෙඩවීම දුක්ඛ ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛ මරණේ දුක්ඛ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක්ඛ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් සමග එකතු වීම දුක්ඛ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං යමක් කැමති දේ නොලැබීම දුක්ඛ. දැන් මේ කියපු ටික මේක අපි කාටත් පේන්න තියෙනවා අපි කවුරුත් විඳිනවා විඳවනවා මේක දුකක් කියලා අපි කවුරුත් දන්නවා. එතකොට මේක විමසගෙන යනකොට ඇත්ත නින්නම් කියලා හිතෙනවා. ඉතින් ඉපදීම දුක. ලෙඩ වෙනවා. ඒක දුකක් තමයි. වයසට යනවා. ඒක දුකක් නෙන්න. මිනිස්සු මැරෙනවා. ඒක දුකක් නෙ. මිනිස්සු අඬනවා, කෑ ගහනවා, වේදනාව විඳිනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරියේ මිනිස්සු කොච්චර හඬා වැළපිනවා. ඒක දුකක් නෙ. අප්‍රියයන් සමග එකතු වීමත් දුකව තේරෙනවා. හැබැයි පින්වතුනි ඒ තේරෙනදී එදගොන මේ දුක මේ විදිහට බුදුරජාන් වහන්සේ විස්තර කරලා දුක්ඛාරය සත්‍ය විස්තර කරන තැන අවසානයේ හකුලවල පෙන්නවා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි දුක කියලා කියන්නේ හකුලවල ගත්තොත් සංක්ෂේපයෙන් ගත්තොත් පංචඋපාදානස්කන්ධයයි දුක. එතකොට මෙන්න මේක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉපදීම දුකක් කියලා කොච්චර කිය කී හිටියත් ඇත්ත නෙන්නම් මේක දුකක් දුකක් කියලා දුක අවබෝධ වෙන්නේ. වයසට යාම දුකක් නේන ඔව් අනේ දුකක් තමයි කියලා කොච්චර කී කී හිටියත් ඒ දුක අවබෝධ කරන්න තියෙන පංච උපාදානස්කන්ධය ඔස්සේ. ලෙඩවීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු ඔක කොච්චර දැනගෙන හිටි මන් දන්නවනේ කිව්වට එතනින් දුක අවබෝධ වෙන්නේ. අවබෝධ කරන්න තියෙන දේ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක. මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ
අපි ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය තුල ඔබටත් මටත් මේ ලෝකේ උපදින හැම කෙනාටම සසර ගමන සකස් කරන ආයතනයන් පිහිටන සමහර කෙනෙකුට කර්මාන් රූපිය මේ ආයතන හයෙන් එකක් දෙකක් නොපිහිටන්න පුළුවන් සමහර උපදිනකොටම එක ඇස හඳයි සමහරුට උපදිනකොටම කන් ඇහෙන්නේ නැහැ එතකොට මේ වගේ යම් යම් දුර්වලතා කර්මාන් රූපිය පිහිටන හැබැයි ඇස්පේන්නේ නැහැ කියලා කර්ම හැදින එක නතර වෙන්නේ අනිත් ආයතන ඔස්සේ කර්ම සකස් වෙන. කන් ඇහෙන්නේ නැහැ කියලා කන මුල් කරගෙන සසර ගමන හැදුන් නැති වුණාට අනිත් ආයතන ඔස්සේ සංසාර ගමන හැදෙන. ඒ නිසා ඔබ බලන්න සතෙක් දිහා බලන්න. කුකුල් පැටියෙක්, පූසෙක්, බල්ලෙක් ඒ සත්වයන්ටත් ඇස් දෙකක්, කටක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මනස දැන් ඔබ බලන්න ගෙදර බලු පැටියා. ඔය කොහේ හරි ඇවිදලා ඇවිදලා ඔබේ ගේ හොයාගෙන ඉන්න දන්නේ නැද්ද? ඔහු දන්නවා. ඔහුට කල්පනාවක් තියෙනවා, සිහියක් තියෙනවා, සිහිය නැති නෙවෙයි. ඊළඟට ගෙදර ස්වාමියා මාස ගානකට පස්සේ ගෙදරට ආවත් ඔහු අඳුරනවා. එතකොට මේ දැන කෑම ටික දුන්නට පස්සේ ඒ කෑම ටික කන්න සමහර සත්තු හොඳට පුරුදු කරනවා. ඔබ දන්නවා ලෝකේ සමහර අන්ධ අයව බලාගන්න වෙනම බල්ලන් කොටසක් ඉන්නවා ට්‍රේනින් කරලා පුරුදු කරපුවයි. අපි දැකලා තියෙන ඕක අපි රටවල් වල ධර්ම දේශනා කරන්න යද්දි ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ අන්ධ අයට හොඳට ට්‍රේනින් කරපු බල්ලෙක් තමයි ඒ කෙනාගේ කටයුතු වෙනුවෙන් ලබලා දෙන්නේ. ඔහු කියන තැන් වලට අර බල්ලට පුළුවන් මෙයාව එක්කන් යන්න. අපි දැකලා තියෙනවා පාරේ අන්ධ අයව අර බල්ලා තමයි එක් කරගෙන යන්නේ. ඔහුගේ අර බෙල්ලට දාලා තියෙන දන්වැල් අල්ලගෙන ඉන්නකොට බල්ලා හරියට එක් කරගෙන යනවා. ඔහු කණුවේ එල්ලිලා ඒ කණුවේ තියෙනවා බොත්තම පහළ මට්ටමේ තියෙන ඒ සතෙකුට ඒක උබන්න පුළුවන් විදිහේ තැන. ඒව පුරුදු කරලා තියෙන ඒ කල ලයිට් වල පාට, බෝඩ් වල වර්ණ, හැඩතල ඒව සත්තුන්ට පුරුදු කරලා තියෙන. ඔහු කියවොත් මාව මේ බැංකුවට එක්කන් යන්න කියලා කියද්දි ඒ බල්ල හරියට ඒ පාර පන්නගෙන ඒ බෝඩ් එක තියෙන බැංකුව ළඟට ඔහු එක්කන් යන. ඔහුව කඩේකට එක්කන් යන්න කිව්වොත් එක්ක කෑමක් ගන්න කඩේක නමක් කිව්වොත් ඒ කඩේ බෝඩ් එකේ ඒ පාට ඒ නමට ඒ සත්තුන්ව පුරුදු කරලා තියෙන. ඔහුව පාර පන්නගෙන බස් එකේ එක්කන් යනවා. එතකොට මේ හැම තැනකම මේ විදියට සත්තුන්ව පුහුණු කරලා පුරුදු කරලා ඔබ බලන්න සතුන්ගේ සමහර රහස් හොයන හැටි, සමහර අපරාධ අල්ල ගන්න හැටි, ඒ වගේ සත්තුන්ව පුහුණු කරලා පුරුදු කරලා මොනතරම් ඔවුන්ගේ වැඩ ගන්නවා. ඒ නිසා පිංගතුනේ මේ හැම සත්ත්වයක තුලම මේ ඇස කන නාසය දිවකයි ඔවුන්ටත් කර්ම හැදෙනවා. අපි මනුස්ස ජීවිතය ගැන හිත ඔබ ගැනදි ඔබ බලන්න මේ ධර්මයේ ඕපනායිකයි තමා තුලින් බලන්න තියෙන. දැන් මේ කියන දේවල් තමන්ට ගලපාගෙන තමන් තුලින් බලන්න ඇත්තද මා තුලත් මෙහෙමද කියලා බලන්න. දැන් අපි ගමු අපිට ඇස කන නාසය දිව ශරීරය මනස කියලා අපිට ආයතන හයක් තියෙන. මේ ආයතන හය තුලමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ. මේ රූපේ බුදුහාඳුරු පෙන්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. රූපේ ගැන ලස්සන උපමාවක් පෙන්නනවා. එතකොට අපිට තේරෙන මේක තියෙන මහා හත්ති පදෝපම සූත්‍රය. බුදුරජාන් වහන්සේ රූපේ ගැන උපමාවක් පෙන්වුවා. මහණෙනි රූපේ කියලා කියන්නේ හරියට කණු හතරක් හිටවල ඊළඟට උළුවස්සක් ජනේලයක් තියලා හරහට ලී බැදලා ඊළඟට වහලයක් සෙවිලි කරලා මැටි ගහලා වහලෙට අතු පොල් අතු හරි මොනවා හරි අතු සෙවිල්ලලා දැන් සම්පූර්ණ මේ විදිහට හදලා ගත්තට පස්සේ අපි මේකට කියන්නේ ගේ කියලා. අන්න ඒ වගේ තමයි ඇට සැකිල්ලක් නහර වැල් වලින් ඔතලා මස්ලේ තවරලා හමකින් වැහුණට පස්සේ මේකට අපි රූපේ කියලා කියන. ඔන්න මහා හත්ති පදෝපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ රූපය තේරුම් ගන්න විස්තර කරලා දෙන ආකාරය. එහෙමනම් අපිට පේනවා මේ රූපයයි කියලා කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අපේ මේ පේන ඕලාරික මේ ශරීරේ. මේ අපිට පේන්න තියෙන සතරම කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූප කයට මේක තමයි රූපයේ හැටියට හඳුන්වන්නේ. මේ ඇස කන නාසය දිව කය මනස මේ පිහිටලා තියෙන්නේ මේ රූපේ ඇසුරු කරගෙන. එතකොට මේ රූපේ හැටියට ඔබ ඉස්සල්ලා එක තේරුම් ගන්න. ඊළඟට වේදනාව. වේදනාව කියලා කියන්නේ විඳීම. මේ ආයතන හයේම ස්පර්ශය නිසා තමයි විඳීම ඇති වෙන්නේ. අන්න ආයතන හයේ ස්පර්ශයක් ඇති වෙනවා. ඒකෙන් විඳීමක් උපදිනවා.
ඇහැයි රූපයයි විඥාන එකතු වීම ඇසේ ස්පර්ශේ. අන්නේ නිසා ඇහැ පේන රූපය ගැන විඳීම ඇති වෙනවා. සමහර රූප දැක්කහම දුක හිතෙනවා. සමහර රූප දකින්නකොට ආස හිතෙනවා. හිත ඇදිලා යනවා. එතකොට මේ විදිහට සැප දුක් උපේක්ෂා හැටියට ඒ දකින දකින රූප ඔස්සේ විඳීම උපදින. අන්නේ එක තමයි වේදනා උපාදානස්කන්ධ වේ. කනට ඇහෙන ශබ්දය ගැන toy විදිහටම විඳීම උපදින. දැන් ඔබ අපි දන්නවා අපි කියනවා මට ඇහුණා මං අහගෙන හිටියා මං හොඳට අහගෙන හිටි. ඔබට යමක් ඇහෙන්නේ කොහොමද? කනයි ඒ ශබ්දයයි විඥානය එකතු වීම. අපි කියනවා කනේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමක් උපදිනවා. අන්නේ විඳීම තමයි වේදනාව කියන්නේ. ඔබට බනිනව ඇහුනොත් ඔබට දුකක් හටගන්න. ඔබ කැමති ආස කරන සින්දුව ආස කරන හඬක් මිහිරි හඬක් ඇහෙනකොට ඔබට සතුටක් උපදින සැප විඳීම. එතකොට බලන්න කනේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. ඇහැට පේන රූප ඔස්සේ විඳීම ඇති වෙනවා. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ විඳීම උපදිනවා. දිවට දැනෙන රසය ඔස්සේ විඳීමක් ඇති වෙනවා. කයට දැනෙන පහස ඔස්සේ විඳීම ඇති වෙනවා. මනසින් ඒවා හිත හිත විඳීම් මනස තුල උපද්දවනවා. එතකොට මේ විදිහට ආයතන හයේම ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා. ඒ තමයි වේදනාව. අන්න දැන් රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. වේදනාව කියලා කියන්නේ ආයතන හයේම ස්පර්ශයෙන් ඇති වෙන විඳීම. ඔබට මම මේ සරලව යම් ප්‍රමාණයකට මේක විස්තර කරගන්නයි මේ සරලව තේරුම් කරගෙන යන්නේ. රූප වේදනා. ඊළඟ එක තමයි සංඥා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. ඇහෙන් රූප හඳුන ගන්නවා. කනෙන් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. මනසෙන් අරමුණු හඳුන ගන්නවා. මේ ආයතන හයේම හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීම ඇති වෙන්නේ අර කියන ස්පර්ශ නිසාමයි. ඇහැයි රූපයයි එකතු වීම ඇසේ ස්පර්ශයෙන්මයි ඇහැට පේන දේවල් හඳුනගන්නේ. මේ කවුද? මිනිස්සෙක්ද? සතෙක්ද? පාට වර්ණ හැඩතල, ගෙවල් වාහන, මේ කන්දක්, මේ සතෙක්, මේ ඔක්කොම අපි හඳුනාගන්නේ සංඥාවෙන්. ඊළඟට කනට ඇහෙන දේ, කනයි ශබ්දයයි විඥාන එකතු වීමෙන් තමයි කනට ඇහෙන දේ හඳුනගන්න. මට ඉන්න කිව්වද, යන්න කිව්වද, කාක්කෙක් කෑ ගැහුවද, වාහනයක්ද, ගහක් කඩාගෙන වැටුණාද, මේ ශබ්දෙන් අපි හඳුනා ගන්නවා. ඒක තමයි සංඥාව. ඊළඟට ගඳ සුවඳ හඳුනා ගන්නවා. අපිට ගඳක් සුවඳක් එනකොටම මේක සැරක්, එක්ක මොනවා හරි කර වෙනවා ඇති, මේක දුගඳක්, අන්න සුවඳයි, මල් සුවඳයි, සමන් පිච්ච සුවඳයි. එතකොට මේ සුවඳද වර්ග මේ හැමදේම අපි හඳුන ගන්නවා. ඒ සංඥා දිවට රස දැනෙනකොටම හඳුන ගන්නවා. තිත්ත රහ, ඇඹුල් රහ, පැණි රහ, ඒ ඔක්කොම හඳුනා ගන්නවා. ඒ තමයි සංඥා. කයට දැනෙන පහස, සීතල, රස්නේ, උණුසුම, සියුම්බ, මේ ඔක්කොම හඳුන ගන්නවා. එතකොට මෙන්න මේ හඳුනා ගැනීම ඇති වෙන්නේ ආයතන හයේම ස්පර්ශ නිසාමයි. ඒ තමයි සංඥා. එතකොට ඕන රූප, වේදනා, සංඥා. ඊළඟ එක තමයි සංස්කාර. පින්තුණී සංස්කාර කියන්නේ චේතනා. කර්මී සකස් වෙන්නේ එතනින්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. දැන් බලන්න ඔබ, අපේ ඇහැට පේන රූප ගැන අපි චේතනා පහල කරනවා. ඒකට අපි කියන රූප සංචේතන. කනට ඇහෙන ශබ්ද ගැන චේතනාවක් පහල වෙනවා. ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහල වෙනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතනා පහල වෙනවා. රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහල වෙන පොට්ටබ්බ සංචේතන. හිතෙන් මේවා ගැන හිතනකොට ඒ අරමුණු ඔස්සේ, සිතුවිලි ඔස්සේ චේතනා පහල වෙන ධම්ම සංචේතන. මේ ආයතන හයේම ස්පර්ශයෙන්මයි චේතනාව උපදින. දැන් එහෙනම් ඔබට තේරෙන්න ඕනේ, විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන්මයි. හඳුනා ගැනීම සංඥාව උපදින්නේ ස්පර්ශයෙන්මයි. හඳුනාගත් දේ ගැනමයි චේතනාව ඇති වෙන්නේ. අන්න එහෙමනම් ස්පර්ශයෙන්ම ඇති වෙන උපාදානස්කන්ධ තුනක් තියෙනවා. වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ කියන මේ තුනටම හේතුව ස්පර්ශය. ස්පර්ශය නිසා හට ගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙන. දැන් අපි මුලින්ම කතා කරපු රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධ. කනබුන ආහාර, කබලින් කාර ආහාර. මෙන්න මේ ආහාරයෙන් තමයි රූපේ පවතින. ආහාර නැති වෙනකොට දැන් ඔබ සරලව නිකන් තේරෙන විදියට හිතන්න, කන්න බොන්න නැති වුණොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? කය පවත්වන්න පුළුවන්ද? පින්තුණි, ආහාරයක් නැති වෙනකොට ශරීරය පවත්වන්න පුළුවන්කමක් නැහැ. උපරිම දවස් කීපයක් ඉඳි කන්න බොන්න නැති වෙනකොට ක්ලාන්ති වෙනවා. ඊළඟට ආහාර නිරුද්ධ වීමෙන්ම
මේ රූපේ නිරුද්ධ වෙලා යන මිනිසයා මැරලා යන කන නැති වුන. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට පවා උපරිම දින 7ක් සමාපත්ති සුවයෙන් වැඩ ඉන්න පුළුවන්. ඒ දින 7 අවසන් වෙලා නිරෝධ සමාපත්තියෙන් නැකිටලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එදා දවසේ දානයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. ඒක ධර්මතාවයක් හැටියට පෙන්නන. මොකද උපරිම මේ කය සමාපත්තියක් තුල වුණත් ආහාරයක් නැතුව පවත්වන්න පුළුවන් දින 7ක් වගේ කාලයක්. ඒ නිසා පිංගතුනි අපිට පේනවා අපේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් ඔබ හේතුඵල හැටියට මේ ටික තේරුම් ගන්න. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. ආහාර නිසා හටගත් ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. අන්න ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඊළඟට වේදනාව ආයතන හයේම ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඊළඟට සංඥාව හඳුනා ගැනීම. අර ආයතන හයේ ස්පර්ශය නිසාමයි හඳුනාගන්නේ. ස්පර්ශය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙලා යනවා. ඊළඟට චේතනාව සංස්කාර ඒකත් ඒ වගේමයි. ස්පර්ශය නිසාම හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙලා ගියා. ඊළඟ එක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙතනදී විඥානේ ගැන අපි වෙනම අවධානය යොමු කරලා බලන්න තියෙනවා. අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී විඥානේ ගැන කතා කරන්නේ පස්වෙනියක්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි විඥානේ මේ හතරටම උපකාර වෙනවා. විඥානේ රූපේත් බැස ගන්නවා. වේදනාවෙත් බැස ගන්නවා. සංඥාවෙත් බැස ගන්නවා. සංස්කාරවලත් බැස ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංස්කාරවලින් තොර තනිව පවතින විඥානයක් ගැන හෝ තනිව වැඩෙන විඥානයක් ගැන හෝ තනිව ගමන් කරන විඥානයක් ගැන හෝ තනිව විපුල භාවයට පත් වෙන විඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එහෙමනම් පින්වතුනි යම් තැනක විඥානයක් ගැන අපි කතා කරනවාද යම් තැනක විඥානයක් පවතිනවාද රූප වේදනා සංඥා සංස්කාරවල බැසගත් විඥානයක් තමයි පවතින්නේ. ඒ නිසායි විඥානේ පස්වෙනියට පංච උපාදානස්කන්ධ විස්තර කරන තැන විස්තර කරන්නේ. විඥානේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප. එතකොට රූප පඨවි ආපෝ තේජෝ වායුගෙන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් විඥානයක් හටගන්න නම් තියෙන්න ඕන. නාම ධර්ම කියන්නේ වේදනා සංඥා චේතනා පස් ස්පර්ශේ. ඊළඟට මනසිකාරේ. මෙන්න මේ කියන නාම ධර්මත් රූප ධර්මත් එකතු වෙච්ච තැන විඥානේ පවතී. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ හටගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙනවා. ওই විදිහට තමයි විඥානේ ගැන තීරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇස කියන්නේ නාම රූපයක්. බලන්න ඇස දිහා ඔබ හොඳට බලන්න. ඇස කියන්නේ නාම රූපයක්. නාම රූපච්ඡය සලායතන. ඔබ පටිච්ච සම්පාදය අහලා ඇත. ආයතන හය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප පච්චය සලායතන. එතකොට නාම රූප ප්‍රත්‍යෙමයි ආයතන හය හටගත්තේ. ඒ කියන්නේ ඇස කියන්නේ නාම රූපයක්. කන කියන්නේ නාම රූපයක්. නාසය කියන්නේ නාම රූපයක්. දිව කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. අය කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. මනස නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. එහෙමනම් ඒ නාම රූපයන්ගෙන් හටගත් තැනම තමයි විඥානයක් පිහිටන්නේ. දැන් බලන්න ඇසේ රූප ධර්ම තියෙනවා. අපි ඒකට කියනවා මස ඇස කියලා. ඇහැයි තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඇස තුල තියෙනවා. මස ඇසක් තියෙනවා. හැබැයි මේ මස ඇසක් තිබ්බ පමණින්ම විඥානේ හටගන්නේ නැහැ. දැන් බලන්න මැරිච්ච කෙනෙක්ගේ ශරීරයක් තුල අපි හිතමු කවුරු හරි ඇහැ ඇරිලා මැරිලා මැරිච්ච ගමන් ඇහැ අරගෙන මැරිච්ච අය ඉන්නවා. එයාගේ ඇහැ ඇරිලා තියෙනවා. ඒනක් තියෙනවා. හැබැයි එයාගේ විඥානේ හටගන්නේ එතන සතර මහා ධාතු තිබුණට නාම ධර්ම නිරුද්ධ වෙලා තියෙනවා. මොකද ඔහුගේ ඇහැ මුල් කරගෙන ස්පර්ශයක් හටගන්නේ විඳීම් ඇති වෙන්නේ නැහැ. චේතනා නැහැ. මානසිකාරයක් නැහැ. ඔහුගේ නාම ධර්ම නිරුද්ධ වෙලා. රූප ටික අර මසැස කියලා කියන මස් වලින් හැදිච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත් මසැසක් විතරයි ඊතර පවතින්නේ. එහෙමනම් විඥානයක් යම් තැනක හටගන්නවා නම් නාම රූපයන්ගෙම පැවැත්ම තියෙන තැනකයි විඥානේ හටගන්නේ. දැන් බලන්න අපි ඇහැ ගැනම හිතමු. ඇහැට රූපයක් පේන්න නම් ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනවා. අන්න ඇහි ස්පර්ශය. එහෙනම් බලන්න එතන විඥානේ එතන තියෙනවා. ඒ ස්පර්ශය නිසාම නම් විඳීම ඇති උනේ. එහෙනම් ඒ ස්පර්ශය තුල විඥානේ පැවැත්මක් තියෙනවා. ඒ ස්පර්ශය නිසාමයි හඳුනා ගැනීම ඇති වෙන්නේ. එහෙනම් ඒ ස්පර්ශය තුලත් විඥානේ තියෙනවා. ඒ ස්පර්ශය නිසාමයි චේතනා පහළ වෙන්නේ. එහෙනම් චේතනාව තුලත් විඥානේ බැසගෙන තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාරත් එක්ක බැඳී ගිය ඒවැ බැසගත් විඥානයක් තමයි පවතින්.
අන්නේ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානේ නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේ ටික රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔක තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පින්වතුනි ඔබට මේක අමාරුයි වගේ ටිකක් තේරෙන්න පුළුවන්. හැබැයි ඔබ මතක තියාගන්න අපි කවදා හෝ නිවන් දකින්නවා නම් කවදා හරි අපි ධර්මය අවබෝධ කරනවා නම් අමාරු නිසා තමයි තාම අපි සංසාරේ ඉන්නේ. මේ පංච උපාදානස්කන්ධය දුකක් කියලා අපි දැක්කොත් මෙන්න මේකමයි මේ විදිහටයි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියලා අවබෝධ කරගත් දවසට අපි සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ පංච උපාදානස්කන්ධය ගැන තියෙන තණ්හාව ප්‍රහාණය කරගත් දවසට අපි රහත් වෙනවා. අපි මේ උත්සාහ කරන්නේ ඒ පංච උපා මුලින්ම කරන්න තියෙන පංච උපාදානස්කන්ධ දුක දුකක් වශයෙන් දකින්න. ඒක තමයි සත්‍ය ඥානය ඇති කර ගැනීම. මෙන්න මේ විදිහටයි මේකේ පැවැත්ම වෙන්නේ. අපි තුල දැනට තියෙන අවිද්‍යාව නිසා තියෙනවා මේක මම මේ රූපේ මම මේක මට ඕන විදිහට පවත් ගන්න පුළුවන් මේ මගේ දේවල් මේ මමයි දැක්කේ මටයි පේනුනේ මේක මට ඕන විදිහට තියෙන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියක් තියෙනවා මේකත් එක බැස ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් මේකෙන් ගැලවීමක් නැහැ. ඒ ආත්ම දෘෂ්ටිය නැති කරගන්න ඒක පොඩි විදිහට හටගත් එකක් නෙමෙයි විෂයාකාර ආත්ම දෘෂ්ටිය. ඒක තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය හැටියට පෙන්නන. අන්නේ සක්කාය දිට්ඨිය නැති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඒක තමයි ධර්ම අවබෝධයේ පළවෙනිම තැන. පිංගතුණී දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා කියනවා හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ කාමරාග පටිග ප්‍රහාණය කරන්න සත්‍යයන් මහන්සි ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා දේවතාවෝක වැරදී කියුවා. දැන් ඔබටත් හිතෙන්නේ අනේ ඇත්ත නේනම් හරිනේ කියලා. බලන්න මේ දේවතාව කියපු කාරණේ හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ කාමරාග පටිග ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා දේවතාව ඕක මෙහිමයි කිය වෙනස් වෙන්නේ. හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නයි කිය සත්‍යය මහන්සි ගන්නට ඕන. මොකද පින්වතුනි කාමරාග පටික ප්‍රහාණය වෙන්නේ අනාගාමි වෙන. ඉස්සල්ලාම සත්‍යය මහන්සි ගන්න අනාගාමි වෙන්න නෙමෙයි. අපි පියවරෙන් පියවර යා යුතු ගමන. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපිළිවෙලින් යන ගමනක් තියෙන. ඒ නිසා ඉස්සල්ලාම පටන් ගන්නකොටම රහත් වෙන්න දේවල් හිතනවා නම් එයා පටලගත්ත කෙනෙක්. ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙනවා. ඒක තමයි සෝවාන් මාර්ගය. ඒ මාර්ගයේ ගිහිල්ලා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා තමයි සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයටපත් වෙන්නේ. එතනට ආපු කෙනා තමයි අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයටපත් වෙන්නේ. අනාගාමි වෙනකොට තමයි කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. එහෙම අනාගාමි වෙච්ච කෙනා තමයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන අනෙක් සංයෝජනත් ප්‍රහාණය කරලා උතුම් අරහත්ත්වයටපත් වෙන්නේ. එතකොට මේක පිළිවලින් යාවිත ගමනක් තියෙනවා. ඔබ තේරුම් ගන්න ඔබ ඉස්සරලාම කරන්න තියෙන පළවෙනිම දේ තමයි සක්කාය දිට්ඨිය බිඳීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම සෝවාන් ඵලයටපත් වීම. ඒක තමයි පළවෙනිම දේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන දේ. චතුරාරි සත්‍යයේ සත්‍ය ඥානය ඇති කර ගැනීම. ඒ පිණිස දැන් අපි ඉගෙන ගත්තා පංච උපාදානස්කන්ධය ගැන. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. මේකට උපාදානස්කන්ධය කියන්නේ මේකයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ අපි අවිද්‍යාව නිසා තණ්හාව නිසා මේක මම මගේ මගේ ආත්මයයි කියලා උපාදාන කරගෙන ඉන්නේ. ඒකයි ඒකට උපාදානස්කන්ධය කියලා කියන්නේ. කෙනෙක් සක්කාය දිට්ඨිය බිඳලා ඒ තුල තියෙන අස්මිමානය සම්පූර්ණයෙන්ම නැති කරගත් රහතන් වහන්සේලාට තියෙන උපාදානස්කන්ධයක් නෙමෙයි, පංචස්කන්ධයක් විතරයි. රූපේ උපාදාන කරගෙන නැහැ, රූපස්කන්ධයක් තියෙන රහතන් වහන්සේලාට. වේදනා උපාදාන කරගන්නේ වේදනාස්කන්ධයක් විතරයි තියෙන්නේ. සංඥා උපාදාන කරගන්නේ සංඥාස්කන්ධයක් විතරයි තියෙන්නේ. සංස්කාර උපාදාන කරගන්නේ සංස්කාරස්කන්ධයක් විතරයි තියෙන්නේ. විඥානි උපාදාන කරගන්නේ විඥානස්කන්ධයක් විතරයි තියෙන්නේ. හැබැයි කෙලෙස් සහිත අනෙක් සියලු දෙනා අවිද්‍යාව නිසා තණ්හාව නිසා ඒවට බැඳී යනු. ඒක මම මගේ මගේ ආත්මයයි කියලා බැඳී ගිහිලා ඒක උපාදාන කරගෙන ඉන්නේ.
පිංගතුනි මේ බැඳියාම මෙන්න මේ විදිහට බුදුහාමුදුරු පෙන්නනවා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය අපි කතා කරා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා ඒක තමයි රූපේ ක්‍රියාවලිය හැබැයි මේ රූපය ගැන සක්කාය දිට්ඨියෙන් ඉන්න කෙනා හිතනවා රූපය මම කියලා හිතනවා එහෙම නැත්නම් හිතනවා මගෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ මම කියලා දෙයක් තියෙනවා ඒක රූප වලින් හැදිලා තියෙන්නේ එහෙම නැත්නම් හිතනවා රූපේ තුලයි මම ඉන්නේ එහෙම නැත්නම් හිතනවා මම කියන කෙනා තුලයි රූපේ තියෙන්නේ ඔන්න ඔය විදිහට රූපේ ගැන සතර ආකාරයක සක්කාය දිට්ඨියක් තියෙනවා සෝවාන් ඵලයට පත් වෙන තෙක් ඔය සක්කාය දිට්ඨිය මොන විදිහට බැලුවත් රූපය ගැන මම කියන සක්කාය දිට්ඨිය රූපේ තුල පවත් ඔන්න ඕක බිඳ ගන්න තමයි අමාරුම දේ ඊළඟට වේදනාව ගැන සක්කාය දිට්ඨියක් ඇති වෙනවා මේ වේදනාව ඇති වෙන්නේ මම මට ඕන විදිහට නෙමෙයි ආයතන හයේ ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනවා ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා හැබැයි අවිද්‍යාවයි තණ්හාවයි නිසා සත්වයා වේදනාව මම කියලා පිළිගන්නවා එහෙම නැත්නම් මම හැදිලා තියෙන්නේ වේදනාව වලින් තමයි මම හැදිලා තියෙන්නේ කියලා හිතනවා එහෙම නැත්නම් එයා හිතනවා වේදනාව කියලා දෙයක් තියෙනවා ඒක තුලයි මම ඉන්නේ එහෙම නැත්නම් හිතනවා මම තුලයි වේදනාව පවතින්නේ අන්න වේදනාව ගැන සතර ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා එතකොට රූපය ගැන සතර ආකාරයකට කොහෙන් කැරකුණත් මම පේනවා වේදනාව ගැනත් කොහෙන් බැලුවත් අවිද්‍යාව නිසා මම ඒ කියන්නේ මට ඕන විදිහට පවත්න්න පුළුවන් දෙයක් මේකේ තියෙනවා කියලාම පේනවා ඊළඟ දේ තමයි සංඥාව දැන් අපි ඉගෙන ගත්ත සංඥාව ඇති වෙන්නේ ස්පර්ශයෙන් ස්පර්ශ නිසා හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා හැබැයි අවිද්‍යාවයි තණ්හාවයි නිසා යාට මේ සංඥාව තුල මම පේනවා. එයා මේ විදිහට හිතනවා. සංඥාව කියන්නේ මම කියලා එයා පිළිගන්නවා. එහෙම නැත්නම් එයා හිතනවා සංඥා වලින් තමයි මම හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා සංඥාව තුලයි මමයි. එහෙම නැත්නම් මම තුලයි සංඥාව තියෙන්නේ කියලා සංඥාව ගැන සතර ආකාර සක්කාය දිට්ඨියකට බැස ගන්නවා. ඊළඟ එක තමයි සංස්කාර චේතනාව. දැන් චේතනාව ගැනත් අපි ඉගෙන ගත්තානේ ස්පර්ශයෙන් හට ගන්නවා ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා වේදනාව ස්පර්ශයෙන් හට ගන්නවා ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා සංඥාවත් ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා ඒ වගේම තමයි සංස්කාර ස්පර්ශයෙන් හට ගන්නවා ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා හැබැයි අවිද්‍යා සහගත තණ්හාවෙන් යුක්තව මේ දිහා බලන කෙනාට පේනවා සංස්කාර මම කියලා පේනවා. එහෙම නැත්නම් මම කියලා දෙයක් තියෙනවා ඒක හැදිලා තියෙන සංස්කාර වලින්මයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් හිතනවා සංස්කාර තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් මම තුලයි සංස්කාර තියෙන්නේ. ওই විදිහට කොහෙන් ගත්තත් මම මේක මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටිය. ආත්මය කියන්නේ තමාගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක කොයි විදිහෙන් ගත්තත් චේතනාව තුලත් හතර ආකාරයකට බැසගෙන තියෙනවා. ඊළඟට විඥානේ දැන් අපි විඥානේ ගැන ඉගෙන ගත්තා විඥානේ නාම රූප නිසා තමයි විඥානේ හටගන්නේ නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා එතකොට ඇස කියන්නේ නාම රූපයක් කන කියන්නේ නාම රූපයක් නාසය කියන්නේ නාම රූපයක් මේ ආයතන හයම නාම රූප පත්‍ය සලායතන ඒ නාම රූපයන්ගේ පැවැත්ම වෙනස් වෙනකොට ආයතන හය වෙනස් වෙනවා හැබැයි අවිද්‍යා සහගත කෙනා තණ්හාවෙන් යුක්ත කෙනා විඥානේ මම කියලා පිළිගන්නවා එහෙම නැත්නම් විඥානේ මගින් විඥාන වලින් තමයි මම හැදිලා තියෙන්නේ කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් එයා පිළිගන්නවා විඥානේ තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මම කියලා දෙයක් තියෙනවා මගේ වසගේ පවත්න්න පුළුවන්. ඒක තුලයි විඥානේ තියෙන්නේ කියලා හිතනවා. ඔය විදිහට කොයි ආකාරයෙන් ගත්තත් විඥානේ ගැන බැලූ බැලූ පැත්තෙන් එයා සතර ආකාරයකින් මම කියන දෘෂ්ටිය තුලින්මයි විඥානේ දිහා බලන්නේ. ඔන්න ඔය විදිහට ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ගැන එකකට හතර බැගින් හතර වරක් පහ 20යි 20 ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා. ඔක තමයි සක්කාය දිට්ඨි. රූපේ ගැන සතර ආකාරයක මමත්වයකින් රූපෙ දිහා බලනවා. මේක මම මගේ මට ඕන විදිහට තියාගන්න පුළුවන්. වේදනාව ගැන බලනවා. මේක මම මගේ මට ඕන විදිහටයි මේක තියෙන්නේ. සංඥාව ගැනත් දකින්න. සංස්කාර විඥාන කියන මේ පහ ගැනම ආත්ම දෘෂ්ටියකින් මේක මම මගේ කියන ආත්ම දෘෂ්ටියක් තුල දකින්න. ඔය දෘෂ්ටිය බිඳ ගන්න තාක්කල් සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. ඔය දෘෂ්ටිය බිඳීමමයි සතර පායේ නිදහස් වෙන්න තියෙන මඟ. සෝවාන් ඵලයටපත් වෙන්න තියෙන මාර්ගය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමමයි සෝවාන් ඵලයටපත් වීම.
බුදුරජාණන් වහන්සේ පෙන්වේ යුද්ධ 1000ක් දිනනවට වැඩිය සක්විති රජ වෙනවටත් වඩා ශක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශේෂ්ඨයි කි. එහෙමනම් තමන්ගේ මේ බඹයක් පමණ ශරීරයේ තුල මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුල හටගන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන ඔය කොහෙන් බැලුවත් දකින මමත්තේ සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටිය බිඳගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ පිණිස කළ යුතු දේ තමයි විදර්ශනා භාවනාව යෝනිසෝ මනසිකාරයේදී පිංගතුනි විදර්ශනා භාවනාවේදී අපි කරන්නේ රූපේ ගැන යථා ස්වභාවයෙන් හිතනවා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නව ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙන මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන හේතුඵල වශයෙන් බලන එක වෙනස් වෙනවා අනිත්‍යයි ඒක දුකටයි තියෙදයක් අනාත්මයි ආත්මනේ මගේ වශයෙන් පවත්තන්න බෑ ඒක හේතුඵල විදිහට දකින මේ හේතු නිසා හටගත්තා ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන ආහාර සමුදයෙන් රූපේ හටගන්නවා ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන එක අනිත්‍යයි කයි අනාත්මයි කියලා බලන්න බලන්න ඒ ත්‍රිලක්ෂණේ දිහා දකින්න දකින්න රූපේ මම කියපු ඒ දැක්ම එහෙම නැත්නම් මම හැදිලා තියෙන රූප වලින් කියලා රූපේ තුලයි මම ඉන්නේ මගේ තුලයි රූපේ තියෙන කියලා රූපේ ගැන යම් සක්කාය දිට්ඨියක් තිබ්බද ඒ රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන ඒ විමසීම තුලම ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම පිණිස ඒ යෝනිසෝ මනසිකාරී ප්‍රඥාවේ නුවණ ඔබට උපකාර කරන. ඒ නිසා පින්වතුනි ඔබ විදර්ශනා භාවනාව ගැන අහලෙත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේම හේතුඵල වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ සක්කාය දිට්ඨිය බිඳින්නමයි. ඒ පිණිස කළ යුතු එකම භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට නුවණින් විමසීමස බලන්න. ඔබේ ඇස කන නාසය දිවකය මනස ඒවැ යථා ස්වභාවයේ හොඳට අනිත්‍ය වශයෙන් මේ ආයතන හය ගැන හොඳට විමසන්. ඊළඟට ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විදීම ස්පර්ශයෙන් වෙනස් වෙලා යන මට ඕන විදිහට පවත්තන එකක් නෙමෙයි. ඒ නිසා මේ ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විදීම අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි. ඒ විදිහට හේතුඵල වශයෙන් විදීම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විමසීමස බලන සඤ්ඤාවත් එහෙමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වුණා. ඒක මට ඕන විදිහට පවත්තන දෙයක් නෙමෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසීමස බලනු. සංස්කාර දිහා තියා බලනවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥාන දිහා බලනවා නාම රූප නිසා හටගත්තේ නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන මේ විදිහට පංච උපාදානස්කන්ධය ආයතන හය තුල පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් විමසනවා කියලා කියන්නේ ඒක දුකක් අනාත්මයක් හැටියට ත්‍රිලක්ෂණේ බලනවා කියන්නේ අන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස සෝවාන් ඵලයට පත්වීම පිණිස ධර්මාවබෝධයේ පිණිස තියෙන එකම භාවනාව තමයි විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා නුවණ වැඩෙන්නේ සමාධිමත් හිතක් තුල. ඒ නිසා තමයි අපිට සමාධියක් අවශ්‍ය වෙන්නේ. ඒ සමාධියට උපකාර කරන්නේ සීලේ. සිල්වත් සීලාදී ගුණධර්ම වඩන කෙනා තුල තමයි සීලයක් තුල තමයි සමාධියක් ගොඩනැගේ. ඒ සමාධිය තුල තමයි ප්‍රඥාව විදර්ශනා නුවණ වැඩෙන්නේ. ඒ නුවණින් බලනකොට තමයි ආශ්‍රව ප්‍රහාණය කිරීම පිණිස ඒ නුවණ උපකාර කරන්නේ. ඒ නිසා තමයි මේ වඩන මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කියපු ටික ඔබ හොඳට තේරුම් අරගෙන අපි මල් පූජා කරන්නේ අපි පින්කම් කරන්නේ අපි වන්දනා කරන්නේ දන් දෙන්නේ මේ හැමදේම කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ මේ රැස් කරගන්න පින අපිට නිවන් අවබෝධයේ පිණිසම උපකාර වේවා ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනා. ඒ නිසා අපි විශාල උක්ෂයක් නම් බුද්ධ ශාසනය කියන්නේ අපි පූජාවල් කරනවා දන් දෙනවා පින්කම් කරනවා පෙරහැරවල් යනවා ඒව ඔක්කොම අර බුද්ධ ශාසනින් නැමැති මහා විශාල උක්ෂයේ තියෙන කොලාතු ගෙඩි පොතු වගේ. හැබැයි මේ ඔබ ඉගෙන ගත්ත ටික මේක තමයි අර විශාල උක්ෂයේ තියෙන අරටුව. බුද්ධ ශාසනය තුල තියෙන අරටුව තමයි මේ වටිනාම දේ. අන්නේ අරටුව අපි හරියට තේරුම් අරගෙන මේ අරටුව අල්ලගත්තේ නැත්නම් අපිට බුද්ධ ශාසනින් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි මේ කෙවාගෙන ආපු සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තොත්
මේ මහා පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ දුකක් විඳපු කෙනෙක්. ඒ නිසා ඔබ ඉන්නේ පෘථග්ජන මට්ටමේ නම් ඔබ තව තවත් නිවන් දකින්න මාර්ගයක් ගැන හිතලවත් නැත්නම් කොහොම හරි සෝවාන් වෙන්න ඕනෑ කියන හැඟීමක්වත් ඔබට නැත්නම් ඔබට ගෙවාගෙන යන්න තියෙන මාර්ගයක් මේ මහා පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ අන්ත දුක් විඳ විඳ යන්න තියෙන සංසාර ගමනක් ඔබට ඉතිරි වෙයි. ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස මහන්සි ගන්න. ඒ පිණිස අවශ්‍යම කරන අංග දෙක තමයි බාහිරින් ලැබෙනවා කල්යාණ මිත්‍ර සේවනේ සද්ධර්ම ශ්‍රවණේ. මේ දෙක අද හොඳටම ලැබෙන. ඔබ තුල ඇති කර ගන්න ඕනේ දේ තමයි යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීම. ධම්මානුදම් ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුකූලව ජීවත් වීම. යෝනිසෝ මනසිකාරය තමයි මේ ආයතන හය තමා තුලින් නුවණින් විමසමින් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයේදී ඒ ධර්මයට අනුකූලව සීලාදී ගුණ ධර්ම රකිමින් ඒ ප්‍රතිපදාවක ජීවත් වීම ධම්මානුදම් ප්‍රතිපදා. ඔන්න ඔය අංග හතර එකතු වෙච්ච තැන ඔබට ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව අප්‍රමාදී භාවයේ මැති වේවා.